ආයිබෝන් කතා කරන පොත් වැඩසටහනින් අපි අද දවසේදීත් කතා කරන්න හිතුවා විශේෂයෙන්ම නිර්මාණශීලී ලේඛකයින් පිළිබඳව කතා කරනවා අද මේ නිර්මාණශීලී ලේඛකයින් බිහි කරන්න මේ නිර්මාණශීලී කෘති බිහි කරන්න එක පැත්තකින් ප්‍රකාශන ආයතන තියෙන්නට ඕනේ ඉතින් එහෙම නොවුනොත් එහෙම අපේ ප්‍රකාශකයින්ට ඒ කෘතීන් නිර්මාණය නොකළොත් අපිට කියවන්න ඉඩ කඩක් ලැබෙන්නේ නැහැ ඒ නිසාවෙන් අපි අද දවසේදී කතා කරන්න ආරාධනා කළා කතා කරන පොත් වැඩසටහනින් ඈපා ප්‍රකාශන අධිපතිතුමාට ඉන්දිකා පාසිනේ විරත්න මහතාට ආයුබෝවන් ඔබතුමාට හොඳයි මට කියන්නකෝ ඉන්දිකා මහත්මයා මේ ඈපා ප්‍රකාශන කියලා කිව්වහම මේක හරිම ජනප්‍රිය නමක් අවුරුදු ගණනාවක් ඈත ඉතිහාසයේට මේ නම දිවෙනවා මේ ඈපා ප්‍රකාශන සමාගම ඉතිහාසය කොහොමද ඔව් අපේ ඉතිහාසයේ අවුරුදු 160ක් දක්වා අතීතයට විහිදීගෙන යනවා ඒ කියන්නේ පරම්පරා පහත් තිස්සේ මේ ලංකාවේ ජ්‍යොතිෂ්‍ය පැත්තට විශාල මෙහෙයක් ඈපා පංචාංග ලිත මගින් අපි සිද්ධ කරලා තියෙනවා පරම්පරා පහත් තිස්සේ මගේ මී මුත්තා තමයි දොන් පිලිප් ඈපා අප්පුහාමි එතුමා 1855 දී තමයි ප්‍රථම වරට ඈපා පංචාංග ලිත ගණනය කරලා මුද්‍රණය කරේ ඊට පස්සේ දොන් ඉබ්‍රහම් ද සිල්වා ඈපා අප්පුහාමි දොන් ඩේවිඩ් ද සිල්වා ඈපා අප්පුහාමි ඊට පස්සේ මගේ පියා තිස්ස ඈපා සෙනවිරත්න ඉන්පසු මමත් මේ ප්‍රකාශනය නොකඩවාම වාර්ෂිකව එළි දක්වනවා ඊට අමතරව අපේ ඈපා බිත්තිලිතත් මේ රටේ සිංහල බෞද්ධ සෑම නිවසකම භාවිතා කරනවා හතර පෝයට සිල් ගැනීම ඇතුළු භික්ෂු සංඥාට පාවිච්චි කරන්න පුළුවන් පොහෝ පැවරුණු දර්ශනයේද ඒකට ඇතුළත් වෙලා තිබෙනවා හොඳයි මට කියන්නකෝ ඔබ දැන් මේ ඈපා පංචාංග ලිත ඒ වගේම පිරුවානා පොත් වහන්සේ මේ සියලුම දේවල් බොහොම ජනප්‍රියයි අපේ පාඨකින් අතර ඒකම මේවා බොහොම ගෞරවයෙන් තමයි මේ කෘතීන් මිලදී ගන්නෙ දැන් මේ ආපු ගමන් මගේ අද වෙනකොට මේ ආයතනය කොතනද ඉන්නේ කියන එක ගැන අපි කැමතියි දැනගන්න ඔව් අද වෙනකොට අපි අපේම සොකී ඈපා මුද්‍රණාලයේම මේ පොත් මුද්‍රණය කරලා ඊට අමතරව අපේම පොත්හලේ අපි මේ ප්‍රකාශන අලෙවි කරනවා ඊට අමතරව මේ අපේ රට පුරාම නියෝජිතයෝ ඉන්නවා ලංකාවේ වැඩිම අලෙවියක් තියෙන ඈප පංචාංග ලිත අපි පිටපත් 25,000කට වඩා වසරකට මුද්‍රණය කරනවා ඈප බිත්ති ලිත නම් වර්ෂයකට 107කටත් වැඩි ප්‍රමාණයක් මුද්‍රණය කරලා බෙදා හරිනවා මම හිතන්නේ දැන් අවුරුද්දක් ඉවර වුණාම අපි දැන් ලිතක් ගන්න ඕනේ අලුත් අවුරුද්දකට හුඟක් දෙනෙක් ගිහිල්ලා මිලදී ගන්න මේ ඈපා පංචාංග ලිත තියෙනවද කියලා මේ නමින්ම ඉල්ලන්න පුරුදු වෙලා ඉන්නවා ඒ කියන්නේ ඒ තරම්ම මේ නමත් එක්කම මේ ප්‍රකාශන ආයතනයත් බොහොම මිනිසුන්ට මේ නම සමීපව බැඳිලා තියෙන නිසා අපිට කියන්නකෝ මේ වෙනකොට මාගේ අතේ තියෙනවා මේ ඈපා ප්‍රකාශන ආයතනය මගින් එළි දක්වා තිබෙන කෘතීන් බොහොමයක් තියෙනවා විවිධ ගණයේ කෘතීන් බොහොමයක් තියෙනවා අද වෙනකොට නවකතා පැත්ත ගත්තොත් එහෙම කෙටි කතා පැත්ත ගත්තොත් ළමයින්ට අවශ්‍ය පොතපත ගත්තොත් මේ හැම දෙයක්ම මේ ප්‍රකාශන ආයතනයෙන් නිර්මාණය වෙනවා නේද ඔව් අපි නවකතා කෙටි කතා පරිවර්තන ඊට අමතරව විවිධ ශාස්ත්‍රීය පොත්පත් පිරිවාණ පොත් වහන්සේලා ඇතුළු විවිධාකාර පොත් වෙළඳපොළට නිකුත් කරනවා ඊට අමතරව වැඩ පොත් විශේෂයෙන් අධ්‍යාපන පොත්පත් පෙරපාසල් පොතේ ඉඳන් අපොස උසස් පෙළ දක්වා පොත්පත් සෑම ශ්‍රේණියකටම අවශ්‍ය අධ්‍යාපන පොත්පත් අපි මුද්‍රණය කරලා තියෙනවා හොඳයි මගේ අතේ තියෙනවා මේ විශේෂයෙන්ම මේ නව විෂය නිර්දේශයන් අනුව සම්පාදනය වෙච්ච මාසික පරීක්ෂණ සහ වාර විභාග පෙරහුරු ප්‍රශ්න පත්‍ර කට්ටල අඩංගු මේ පොත මේකේ තියෙන ප්‍රශ්න පත්‍ර නිවැරදිව ඉතාමත්ම හොඳින් අධීක්ෂණය කරලා
විද්වත් මණ්ඩලයක අවධානය අරගෙන තමයි මේ ප්‍රශ්න පත්‍ර පැරණි ප්‍රශ්න පත්‍ර එකතු වෙන්නේ අලුත් දේවල් එකතු වෙන්නේ මම හිතන්නේ මේකත් විශේෂත්වයක් ගොඩක් වෙලාවට යම් කෘතීන් නිර්මාණය වෙනකොට අද තියෙන චෝදනාවක් තමයි ප්‍රමිතියකින් තොර කෘතීන් බිහි වෙනවා එහෙම නැත්නම් ප්‍රමිතියකින් තොර නිර්මාණ බිහි වෙනවා කියලා ඉතින් මේකට කදිම නිදසුනක් මේ ඈපා ප්‍රකාශන ආයතනයේ ලිදක්වන කෘතීන් වල තියෙනවා ඉතින් ඒ නිසාවෙන් අපි කතා කරමු අපේ කුඩා දරුවන්ටත් තව හුඟක් පොතපත මේ ආයතනය හරහා බිහි වෙලා තියෙනවා අපි කෙටි විරාමයක් ගමු විරාමෙන් පසුව කතා කරමු මේ විශේෂයෙන්ම නවකතා පැත්තෙන් මේ අවුරුද්දේ කොහොමද මොන වගේ නිර්මාණයන් එළිදැක්වලා තියෙනවද ඒ වගේම අපේ ළමයින් උදෙසා මොන වගේ නිර්මාණයන් ඈපා ප්‍රකාශන වෙතින් නිර්මාණය වෙලා තියෙනවද කියන එක පිළිබඳ විරාමෙන් පසුව කතා කරමු විරාමෙන් පසුව නැවතත් කතා කරන පොත් වැඩසටහනත් එක්ක ඒ සම්බන්ධ වෙලා ඉන්නේ ඔබ මගේ අතේ තියෙනවා මේ බුද්ධ ධර්මය භූගෝල විද්‍යාව පමණයි මේ තියෙන්නේ මීට වඩා තව බොහෝ කෘතීන් තියෙනවා මේ පාසල් විෂය නිර්දේශය ආශ්‍රිතව ප්‍රශ්න පත්‍ර ඒකම විෂය නිර්දේශයට අදාළ පොතපත මේ ඈපා ප්‍රකාශන ආයතනයේ ලිදක්වා තිබෙනවා මට කියන්නකෝ මේ පොත් වලට ලැබෙන ප්‍රතිචාර දැන් මේ මගේ අතේ තියෙන්නේ මේ පරීක්ෂණ මේ වාර විභාගයේ ප්‍රශ්න පත්‍රයක් සාමාන්‍යයෙන් අධ්‍යාපනයට විශාල ඉල්ලුමක් තියෙනවා අධ්‍යාපන පොත්පත්වලට ලංකාවේ මොකද දැන් 10 ශ්‍රේණිය 11 ශ්‍රේණිය වගේව කඩයිම් ශ්‍රේණි ඉතින් ඒ වලින් උසස් පෙළට යන්න ළමයි වැඩි හරියක් ඒ කෙරෙහි යොමු වෙනවා පොත් මිලදී ගන්න ඊට අමතරව මේ ලංකාවේ අධ්‍යාපනය ඉතාමත් ඉහළ මට්ටමක තියෙනවා ඉතින් ළමයි හුඟක් අධ්‍යාපන පොත්පත් සඳහා කැමැත්තක් දක්වනවා. හොඳයි දැන් ඒ දරුවන් සඳහා මේ අවුරුද්දේ කොච්චර විතර නවකතා ප්‍රමාණයක් එළිදක්වන්න ලැබුණාද මේ දැන් පහුගිය සාහිත්‍ය මාසයේ ලැබුණා අපි පොත් 20 ගානක් මුද්‍රණය කරා ඒ අතර බියංකා නානාකාර මහත්මියගේ ඇත්තමයි ඔබ මගේ කියන පොත අලුත්ම පොතක් මේ අවුරුද්දේ ආවේ ඒ මහත්මගේ පොත් අපි දැන් 9 විතර එළිදක්වලා තියෙනවා ඊට අමතරව හිමිසඳ රාජිනී ජාලියගොඩ මහත්මියගේ ප්‍රථම නවකතාවත් අපි එළිදැක්වුවා ඒකත් ප්‍රේම සම්බන්ධ කතාවක් සත්‍ය කතාවක් ඇසුරෙන් ලියන ලද කතාවක් බොහොම රසවත් කතාවක් ඊට අමතරව අනුලාද සිල්වාගේ මල්මද බිසෝලා කියන කෘතියත් අපි එළිදැක්වුවා මේ සාහිත්‍ය මාසේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී හොඳයි ඒ කියන්නේ පරිවර්තන කෘතීන් ඒගොම ඒ විතරක් නෙමේ ස්වතන්ත්‍ර නිර්මාණ ඒකම කුඩා දරුවන්ට මේකෙන් අනිත් පැත්තෙන් තමයි අපිට ගන්න තියෙන දේ තමයි සාහිත්‍ය පොතපතත් මේ ප්‍රකාශන ආයතනයේ ලිදක්වා තිබෙනවා. ඉතින් මේ වගේ විවිධ ඉසව් විවිධ අංශ නියෝජනය කරමින් තමයි ඈපා පොත් ප්‍රකාශකයන් මේ විදිහට කෘතීන් නිර්මාණය කරන්නේ. අද ප්‍රකාශන සමාගමක් මුහුණ දෙන ප්‍රධානතම ගැටලු විදිහට ඔබ දකින්නේ ප්‍රකාශන සමාගමක හිමිකරුවෙක් විදිහට ඔබ දකින දේවල් මොනවද? මම නම් විශේෂයෙන්ම දකින්නේ පොත් වෙළඳාමේ විශාල ශීඝ්‍ර පසුබැස්මක් ඇති වෙලා තියෙනවා. මම හිතන්නේ ඒකට විශේෂයෙන් තාක්ෂණීය ඉස්සරහට ඇවිල්ලා තියෙනවා ඒ කියන්නේ රූපවාහිනිය මාධ්‍යවල දියුණුව උඩ මිනිසුන්ගේ කියවීමේ ප්‍රවණතාවය බොහොම පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. නමුත් තවමත් අපේ නවකතා කියවන කට්ටිය තවමත් සමාජයේ ඉන්නවා. නමුත් සමස්තයක් විදිහට ගත්තට පස්සේ සමස්තයක් වශයෙන් ගත්තහම පොත් කියවන්නන්ට වෙලා තියෙන බහුතරයකට අද වෙලාව විශාල ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් අද මොකද ටෙලිෆෝන් වලත් ඉන්ටර්නෙට් වගේවා තියෙනවා. ඉතින් ඒවට තමයි හුඟක් දෙනා වැඩි කාලයක් යොමු කරන්නේ ඉන්පසු රූපවාහිනියට. නමුත් ඒ ඔක්කොටම වඩා නවකතාවක් කියවීමෙන් ලැබෙන තෘප්තිය මං හිතන්නේ වෙන කිසිම එකකින් ලබා ගන්න බෑ කියන එක ඒක කියවන කෙනා තමයි ඒක රසය දන්නේ. සහ ඒක කියවන්නත් රසය දැනගෙන ඉන්නටත් ඕනේ. මම හිතන්නේ ඒක රුචිකත්වයක් ඇති වෙනවා කියලා කියන්නේ රසය තමයි.
ඉතින් සමහර වර කියනවනේ අපිට නම් පොත් නම් ඇලර්ජික් කියන අය ඉන්නවා. අපිට පොත් වලට අපි කැමති නෑ. අපි පොත් කියවන්න කැමති නෑ. අන්න එහෙම අය ඉන්නවා. ඉතින් කොහොම වුණත් මං හිතන්නේ මේ අවසානයේ මේ දේවල් අපේ ජීවිතයේ සැබෑ චරිත. අපේ ජීවිතේට ජීවත් වෙන්න සමහර පොත්පත් වලින් පාඩම් කියා දෙනවා. ඉතින් සමහර දේවල් වලින් අපේ ජීවිතය හැඩගස්ස ගන්න පුළුවන්. වෙනස් කර ගන්න පුළුවන්. මම හිතන්නේ ලෝකේ සාහිත්‍යතර තරම් ප්‍රබලව වෙනස් කර ගන්න මිනිස්සුගේ දෙයක් පුළුවන්කමක් තියෙන වෙන කිසිම දෙයක් නැහැ. කලාව, සාහිත්‍ය මේ හැම දෙයකටම පුළුවන් මිනිසෙක් වෙනස් කරන්න. ඒක තමයි මම විශ්වාස කරන දේ. ඒ අතරතුරේදී මම කැමති දැනගන්න දැන් ගොඩක් පහුගිය කාලේ මේ සාහිත්‍ය මාසෙත් එක්ක නැගුණු චෝදනාවක් තමයි ඉන්දික මහත්මයා මේ අපේ පාඨකීන්ට සාධාරණයක් ඉෂ්ට වෙනවා මදි කියලා දැන් මේ පොතක මිලක් තීරණය කරනකොට මේ ලැබෙන වට්ටම් ප්‍රමාණයයි ඒ කොහොම සියලුම දේවල් ගැන කතා කරනකොට පාඨකින්ට ඒ ලැබෙන ප්‍රතිලාභ මදි කියලා දැන් ඔබේ අදහස මොකක්ද? සාමාන්‍යයෙන් අපේ ආයතනයේ මම නිකුත් කරන සෑම පොතක්ම ඉතාමත් හොඳ තත්ත්වයේ කෘතීන් තමයි මම එළිදක්වන්නේ. ඊට අමතරව මුද්‍රණය පැත්තෙනුත් අපි අවම කඩදාසිය 70 GSM බැංක් පේපර් එක අපි පාවිච්චි කරනවා. ඊට අමතරව මම සාමාන්‍යයෙන් වෙළඳ පොලේ තියෙන අනිත් පොත්වලට වඩා පොතේ පිටු ගන්නට වඩා පොඩි මුදලක් වැඩි කරලා දානවා. ඒ කියන්නේ 50% ලාභයක්වත් අපි තියාගන්නේ නැහැ ඒ පැත්තෙන්. ඉතින් අපි බලන්නේ වැඩි දෙනෙකුට පොතක් තමාගේ ළඟ තියෙන මුදලින් ආයෝජනය කරලා පොතක් මිලදී අරගෙන පොත රසවින්දනය කරන්න තමයි අපි ඒක සලසලා තියෙන්නේ. අපි නැවතත් කෙටි විරාමයක් අරගෙන තවත් කෘතීන් කීපයක් පිළිබඳව මේ අලුතෙන්ම නිකුත් වුණු කෘතීන් කීපයක් පිළිබඳවත් අපි කතා කරන්න තියෙනවා. අපි ඉදිරි වැඩසටහන් වලදී මේ කෘතීන් වල හිමිකරුවන් එක්කත් කතා කරන්න. මොකද කතාන්දරයක් ලියනකොට ඒ කතාන්දරය අන්තර්ගතය පිළිබඳව ප්‍රකාශකයාට කතා කරන්න බෑ. ඒට කොයිතරම් දුරට දායකත්වයක් දක්වලා මේ පොත නිර්මාණය කරාද කියන කාර්යය විතරයි ප්‍රකාශන සමාගමක අධිපති හැටියට ඉන්දික මහතාට කියන්න තියෙන්නේ. නමුත් අපි අනාගතයේ දවසකදී මේ කෘතීන් සියල්ලේම හිමිකරුවන් මේ කතාන්තරවල හිමිකරුවන් එක්ක අපි මේ වැඩසටහනේදී කතා බහ කරමු. ඔවුන් කොයි විදිහටද මේ නිර්මාණයන් කළේ කියන එක පිළිබඳව අපි කෙටි විරාමයක් අරගෙන ඒ තවත් අලුත් පොත් කිහිපයක් ගැන කතා කරමු. හොඳයි, විරාමෙන් පසුව නැවතත් ඔබ සම්බන්ධ වන්නේ කතා කරන පොත් වැඩසටහන සමගින්. තවත් අලුතෙන් ආපා ප්‍රකාශන ආයතනයෙන් බිහි වූ කෘතීන් කිහිපයක් මගේ අතේ තියෙනවා. මම කැමති මේ ආයෙත් ඇවිදින් තවත් බියංකා නානායක්කාරගේම කෘතියක්. මේ ගැනත් අපි පොඩ්ඩක් කතා කරමු. බියංකා, අපි දවසක මේ මැදිරියටත් කැඳවාගෙන එමු. ආයෙත් ඇවිදින් කියන පොත පසුගිය වසරේ අලුත්ම බියංකා නානායක්කාර විසින් ලියන ලද අලුත්ම පොත. ඒකේ විශාල අලවියක් තියුණා. මොකද බියංකා නානායක්කාර මහත්මයට වෙනමම පාඨක පිරිසක් ඉන්නවා නවකතා ශේෂ්ත්‍රයේ. ඉතින් ඒ මහත්මිය බොහොම ලස්සන ප්‍රේම නවකතා ලියන සහ මාධ්‍ය ජීවිතයේදීත් මම හිතන්නේ සෑහෙන මෙහෙවරක් කරන මාධ්‍යවේදිනිය කතුරුරියක්. හඳ ඒකම මේ ආතර් ප්‍රනාන්දු මහතා විසින් පරිවර්තනය කරපු මේ සිහිනින් ආකාන්තාව. දැන් මේ වගේ පරිවර්තන සාහිත්‍යයට අපේ පාඨකයන් අතර තියෙන ඉල්ලුම කොහොමද, ජනප්‍රියත්වය කොහොමද? විශාල ඉල්ලුමක් තියෙනවා පරිවර්තන කෘතීන්ට. මොකද විශේෂයෙන්ම අපේ ප්‍රධාන භාෂාව මව් භාෂාව නිසා සමාජයේ බහුතරයකට ඉංග්‍රීසි පොත් මිලදී අරගෙන කියවීමේ අපහසුව තියෙන නිසා, තේරුම් ගැනීම අපහසු තියෙන නිසා ඒවා සිංහලට පරිවර්තනය කරපුවාම ඒවට මිනිසුන්ට ඒ පොත් කියවලා ඒ රටවල් වල තියෙන සාහිත්‍ය ගැන හොඳ දැනුමක් ලබා ගන්න පුළුවන්. ඉන්දික මහත්මිය, තව මේ අපේ පාඨකයන් අතර තියෙන චෝදනාවක් තමයි සමහර පරිවර්තන කෘතීන් දැන් මේ වයේ තියෙන ගුණාත්මකභාවය පිළිබඳව. දැන් අපි සාමාන්‍යයෙන් වෙන භාෂාවකින් ලියවිච්ච, විශේෂයෙන් ගොඩක් වෙලාවට අපි ඉංග්‍රීසි භාෂාවෙන් ලියවිච්ච ඒවා තමයි පරිවර්තනය වෙන්නේ අපේ රටේ. ඉතින් එවැනි භාෂාවකින් ලියවිච්ච එකක් අපි අපේ කරගෙන ලියනකොට මේ වයේ අඩු ලුහුණුතා හරි වැඩි කියලා. දැන් සමහර අය කියනවා මේ වයේ අර මුල් කෘතියට ලොකු හානියක් කරලා සමහරු. එමන
නැත්නම් මේ මුල් කෘතියේ අඩංගු දේවල් මේ මේ කෘතියේ නැහැ. දැන් මේ මේ කියන චෝදනාවට දැන් ඔබ ආයතනයෙන් ප්‍රකාශයට පත් කරන කෘතීන් ගැන කිව්වොත් එහෙම මොකද්ද ඔබට දෙන්න තියෙන පිළිතුර? ඔව්. දැන් සාමාන්‍ය පොත පරිවර්තනය කරනවා කිව්වහම තවත් භාෂාවකට ඒ පොතේ බොහෝ අඩුලුහුඩුකම් ඇති වෙනවා. මොකද මේ මුල් ලේඛකයා ලියපු එකේ අදහස පරිවර්තනයේදී වෙනස් වෙන අවස්ථා දැන් බොහෝමයක් ඇති වෙනවා. නමුත් අපි තව දෘෂ්ටි කෝණයකින් බැලුවාම ඒ පොත පරිවර්තනය කරේ නිසා තමයි අපේ සිංහල පාඨකයන්ට ඒ පොත කියවීමේ අවස්ථාවක් ලැබෙන්නේ. ඊට අමතරව අපි අනුගමනය කරන ක්‍රම කීපයක් තියෙනවා. ඒ ඉංග්‍රීසි පොත අපි ඒ ගැනත් අපි අවධානය යොමු කළා. ඒ පොතත් කියෝල බලලා තමයි ඒ සිංහල එකත් ඒ හා සමගාමීව හොඳ පරිවර්තනයක් වෙලාද කියන එක බලලා තමයි අපේ කතෘ මණ්ඩලයේ ඉන්න සමාජිකයෝ ඒක අනුමත කරලා ඒක ප්‍රධාන කෘතියට ඒකෙන් අවම හානියක් වෙලා නම් විතරයි අපි ඒක මුද්‍රණයෙන් පාඨකය අතට යොමු කරන්නේ. හොඳයි, දැන් මේ කෘතීන් ප්‍රකාශයට පත් කිරීම සඳහා ඔබට ඔබ වෙතට එනකොට මේ 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 පිටපත් අරගෙන යම් අධීක්ෂණයක් කරනවද? දැන් මේ දැන් අපිට ඕනම කෙනෙකුට යමක් ලියන්න පුළුවන්. ඒක අපේ අයිතියක්. ඒක අපිට ඔබට ගෙනල්ලා දෙන්නත් පුළුවන්. ඒකත් අපේ අයිතියක්. හැබැයි මෙතනදී ප්‍රකාශකයා තමයි තීරණය කරන්නේ මේ ගේන දේ මම ප්‍රකාශයට පත් කරනවද නැද්ද. මේ තීන්දුව තීරණය දෙනකොට ඔබ කොතරම් සැලකිලිමත් වෙනවද? ඔව්, සාමාන්‍යයෙන් අපි බලනවා පොතක ගුණාත්මක භාවය විශේෂයෙන් ගුණාත්මක භාවය තියෙනවා නම් ඊට පස්සේ අපි අපේ ඉන්නව කතෘ මණ්ඩලයක් ඒ අයට අපි යොමු කරනවා මේ පොත් කියවලා ඒ මුද්‍රණයට සුදුසුයිද කියන එක බලන්න. මොකද අපේ සමාජයට ගැලපෙන පොතක් වෙන්න ඕනේ, අපේ දරුවන්ට ගැලපෙන පොතක් වෙන්න ඕනේ. ඒ ඔක්කොම හොඳයි නම් තමයි අපි මුද්‍රණයට බාරගන්නේ. ඊට අමතරව අපි මුද්‍රණයේදීත් ටයිප් සෙටිං වලදී පවා ඒකට සුදුසු අක්ෂර ෆොන්ට් සයිස් එක පවා අපි තීරණය කරනවා. ඊට අමතරව නළලල ભેදය, එතකොට ව්‍යාකරණ විශේෂයෙන් අපි ඒ පැත්තත් අපි හොඳට පරීක්ෂා කරලා බලලා තමයි පොත මුද්‍රණයට පත් කරන්නේ. හොඳයි, මට අවසානයට කියන්නේ මේ පාලියට අකුරක් කියන මේ කෘතිය පිළිබඳ විශේෂත්වයක් තියෙනවා. මම හිතන්නේ පළවෙනි වතාවට තමයි මේ පාලි භාෂාවේ අකුරක් කියන එක නිර්මාණය වෙන්නේ. මේ පිළිබඳ මම හිතන්නේ ලොකු හැදෑරීමක් ගවේෂණයක් කරලා තමයි මේ ආනන්ද ශ්‍රීනත් මහත්මයා මේ කෘතිය නිර්මාණය කරන්නේ. මම කැමැති ඔබෙන් මේ ගැන දැනගන්න. පාලියට අකුරක් කියන එක මේ මෑත විශාල කාලයකට පස්සේ මිහි වෙච්ච පොතක්. විශේෂයෙන් මේ පොතේ විශේෂත්වයක් තියෙනවා. පාලි කියන්නේ මල භාෂාවක්. අපේ තථාගත බුදුරජාණන් වහන්සේ බුද්ධාගම දේශනා කරේ, බුද්ධ ධර්ම දේශනා කරේ පාලි වලින්. ඉතින් අද පාලි වලට අක්ෂර විඤ්ඤාසයක් නැහැ. ඒ රටවල් වල ඒ භාෂාවෙන් තමයි සූත්‍ර පවා සජ්ජායනා කරන්නේ. ඉතින් ඒ මහත්මයා විශාල භාෂා කීපයක්ම හදාරලා තමයි පාලි යට අක්ෂර විඤ්ඤාසයක් නිර්මාණය කරලා අපි ඒක පොතක් වශයෙන් එළිදැක්වුවා. මොකද ඕනෑම භාෂාවකට අක්ෂර විඤ්ඤාසයක් නැති වුණොත් ඒ භාෂාව තවදුරටත් පිරිහීගෙන යනවා. මිසක්කෝ ඒකේ දියුණුවක් ඇති වෙන්නේ නැහැ. හොඳයි, අපි කතා කළා ආපා ප්‍රකාශන ආයතනයෙන් නිර්මාණය වුණු කෘතීන් කීපයක් පිළිබඳව. හැබැයි මාතේ තියෙන මේ පොත් ප්‍රකාශක සමාගමකින් අපිට පුළුවන්නේ ඒ සමාගම විසින් මොන වගේ කෘතීන් නිර්මාණය කරාද කියලා දැනගන්න. ඒක ගත්තොත් එහෙම අපිට සෑහෙන ප්‍රමාණයක් තියෙනවා කතා බහ කරන්න මේ ආපා ප්‍රකාශන වෙතින් පිරිනමපු. තව දවසකදී අපි යතුමත් එක්ක අපි මේ දේවල් ගැන කතා කරමු. අද දවසට අපිට සමුගෙන යන්න කාලය ඇවිල්ලා තියෙන්නේ. අද දවසේ අපිත් එක්ක කතා කරන පොත් වැඩසටහනට සම්බන්ධ වුණේ සහභාගී වුණේ ආපා ප්‍රකාශන අධිපතිතුමා ඉන්දික ආපාසෙනිවරත්න මහතා. ඔබතුමාට බොහොම ස්තුතියි ඉන්දික මහත්මයා. එහෙමනම් ඉන්දික මහතාට දවසේ සමුදෙන ගමන්ම අපිත් කතා කරන පොත් වැඩසටහනෙන් අද දවසට සමුගෙන යනවා. සුබ දවසක් ඔබට.